අයිබන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් ගොඩක් අට රික්වෙස්ට් කරලා තිබ්බා මේ බයික් වල අට ගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න කියලා. ඉතින් මම අර කලින් මම ගොඩක් ඩ්‍රයිව් ලෙසන් වීඩියෝස් වල තියෙන්නේ අර කාරයක් ගෙනියන විදිය, ඒ කියන්නේ වාහනය ලොන විදිය තමයි මම ගොඩක් දේවල් කරේ. ඉතින් නම් මේ බයික් එකක් ලොන විදිය ගොඩක් අට රික්වෙස්ට් කරලා තිබ්බා කොහොමද අට ගහන්නේ, අර ගොඩක් කටේ අමාරු කියලා කියනවා, අර අට ගන්නකොට පැටලෙනවා කියලා කියනවා, ඒ කියන්නේ වැටෙන්න එනවා වගේ කියලා කියනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා මේ වීඩියෝ එක අද කරන්න කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලිම වීඩියෝ එකට. ඉතින් මුලින්ම මෙහෙම ඔයගලන් ගන්නකොට ක්ලච් බැලන්ස් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් අර ක්ලච් බැලන්ස් එක කියලා කියන්නේ මෙහෙමයි, මේ ක්ලච් එක හැම වෙලම අත හරින්න බලන්න එපා. මේ මම දැන් ඔයගලට පේනද කරන එක, මම ක්ලච් එක අත හරින්නේ නැහැ. ක්ලච් එක අත හරින්නේ නැතුව මම තියාගෙන යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ට්‍රයල් දෙනකොට ෆස්ට් එකේ තමයි අපි තියාගෙන යන්නේ. ඒ කියන්නේ සෙකන්ඩ් එකට තර්ඩ් එකට එහෙම දාන්න එපා. මොකද එතකොට මේක මේ වෙනවා. මොකද කියන්නේ මේ බැලන්ස් එක මදි වෙනවා. ඉතින් මූලිකම දේ තමයි ඉස්සල්ලා අර ඈතින් ගන්න බලන්න. දැන් මේ මම ගන්න ඈතින්. ඒ කියන්නේ මේ හරිය වගේ ගලක් තියා ගන්න බලන්න. ගලක් තියාගෙන අරගෙන ගලක් තියාගෙන ඒ ගල ටාගට් කරලා යන්න මෙහෙම කරගෙන. මෙන්න මෙහෙම. එතකොට මුලින්ම අර පුරුදු වෙන්න දැන් මම නම් මේ කරන්නේ පාරක මට මෙහි ග්‍රවුන්ඩ් එකක් නෑ කරන්න නැත්නම් මම ග්‍රවුන්ඩ් එකට යනවා. ඉතින් මුලින්ම ඕගලන් ලොකු ග්‍රවුන්ඩ් එකකට ගිහිල්ලා ඉස්සෙල්ලා ලොකුවට ගහන්න බලන්න මේ වගේ රවුම. ලොකුවට මෙහෙම, ඒ කියන්නේ මැදි මේ හරිය වගේ ගලක් තියාගෙන ලොකුවට ගහන්න බලන්න. ඒ කියන්නේ එහි මෙම ගහලා 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 ඒක එන්නෙන් අඩු කරන්න. ඒ කියන්නේ පුළුවන් තරම් පොඩියට ගන්න බලන්න ඊට පස්සේ. අර ඒක කියන්නේ අර ඔයගේ ප්‍රැක්ටිස් එක හදාගන්න. අර ප්‍රැක්ටිස් එක හැදෙනකන් ඒක පොඩියට ගන්න බලන්න. දැන් මට මේක රවුන්ඩ් එකක් තිබුණා, මට මේක ලස්සනට කරන්න පුළුවන්. ඉතින් අද මම මේක ඔයගලන්ට පොඩි වීඩියෝ එකක් විදිහට තමයි කරන්නේ. ඉතින් මේක නම් සම්පූර්ණ විදිහට මම වීඩියෝ එක පස්සේ කරන්නම්. ඉතින් ඔයගලන්ට මේ දැන් කියලා දෙන්නේ මූලික කරුණු ටික. ඉතින් මුලින් මේ වගේ මැද ගලක් තියාගෙන ඉතින් මම දැන්ට ඔයගලන්ට මේක දාලා පෙන්නන්නම්. මේ පොඩි කෝට්ට මං පාරේ මැත්තට දාන්නම්. හරි. ඉතින් මෙතන තමයි දැන් අපි කරකවන්න යන්නේ. ඉතින් පාර නම් පුරුදු වෙන්න එපා. මම මේ මට ඉඩක් නැති නිසා මම මේ පාරේ කරන්නේ. නැත්තම් පාරේ සාමාන්‍යයෙන් අට ගන්න පුරුදු වෙන්න එපා. මොකද වාහනේ යනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ෆස්ට් එකේ දාලා තිබ්බට මේක මට, ඒ කියන්නේ අර මේ කන්ට්‍රෝල් කරගන්න හැකියාව තියෙන්නේ. මොකද මේ මං ක්ලච් එක හැමලම අල්ලගෙන තියාගෙන ඉන්නේ. මේ ක්ලච් එක මං කොයිලාවත් මේක සම්පූර්ණයෙන් අතහරින්නේ නැහැ. මොකද දැන් හිතන්නකො දැන් මේ හරියට එනකොට වාහනේ ස්ලෝ වෙනවා. එතකොට ස්ලෝ වෙනකොට අපි ක්ලච් එක අතහැරලා තිබ්බොත් එහෙම වාහනේ එකපාරම නවතිනවා. ඉතින් ඒ නවතින එක වළක්වා ගන්න තමයි අපි මේ ක්ලච් එක මේ ගානට ලාවටද අල්ලන් ඉන්නේ. ඉතින් ඒකින්ද මූලිකම දේ තමයි, වැදගත්ම දේ තමයි ක්ලච් එක අතහරින්න එපා යනකොට. ඉතින් ඔක්කොටම වඩා අර මම කලින් කිව්වා වගේ ක්ලච් බැලන්ස් එක තමයි මේකේ ප්‍රධානම දේ. දැන් වාහනයක් වගේ නම් අපිට වාහනයක අට ගන්න කියලා කියන්නේ නෑනේ. බයික් එකක අට ගන්න කියනකොට ක්ලච් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් මම ට්‍රයල් දෙන්න යන කෙනෙක්ට ගොඩක්ම, ඒ කියන්නේ බයික් එක පුරුදු මදි. මොකද ඒගොල්ලන් දෙන්නේ වෙන බයික් එකක් නෙවෙයි. අපේ බයික් එක නම් අපිට අතට හුරුයි. ඒත් වෙන බයික් එකක් පදිනකොට, ඒ කියන්නේ අවුරුදු ගාණක් බයික් එකක් පදින කෙනෙක් වුණත් තමන්ගේ බයික් එක නැතුව වෙන කෙනෙක්ගේ බයික් එකක් පදිනකොට පොඩි අර නුපුරුදු ගතියක් එනවා. ඉතින් ඒකින්ද ඒක ඕනෙම කෙනෙක්ට තියෙනවා. ඒකින්ද මේ ක්ලච් බැලන්ස් එක ගොඩක්ම වැදගත්. ඉතින් මම ওই ගොඩක් දැකලා තියෙන්නේ ලර්නර්ස් වල නම් ප්ලැටිනා වගේ බයික් තමයි දෙන්නේ. ඉතින් ප්ලැටිනා එකේ අර පිකප් එක පොඩ්ඩක් වැඩි. ගොඩක් ඒගොල්ලන් පිකප් එක වැඩි හින්දා අර එකපාරම පනින්න බලනවා. ඉතින් ඒකින්ද මේ ඇක්සලරේටර් එක අල්ලනකොට පොඩ්ඩක් හිමීට අල්ලන්න. ඉතින් අර මම කලින් කිව්වා වගේ මූලිකම දේ තමයි මේකේ ක්ලච් බැලන්ස් එක. ක්ලච් බැලන්ස් එක නැත්තම් වාහනේ එකපාරම නවතින්න බලනවා. දැන් මොකද දැන් මම මේ හරිය වගේ දැන් ස්ලෝ වෙනවනේ. දැන් අපි අට දැන් මේ වංගුව ගන්නකොට දැන් බලන්න මම දැන් මෙහෙම යනකොට නම් මම පොඩ්ඩක් හයියෙන් යන්නේ. ඒත් මේ වංගුව ගන්නකොට මම ස්ලෝ වෙනවා. ස්ලෝ ගන්නකොට දැන් අපි ක්ලච් එක අතහැරලා තිබ්බොත් වාහනේ බයික් එක නවතින්න බලනවා. ඉතින් ඒකින්ද මම හැම වෙලාවෙම
මේ ක්ලච් එක අල්ලගෙන ඉන්නේ. දැන් බලන්න මේ මම වංගුව ගන්නකොට මම ක්ලච් එක අඩියටම අල්ලනවා. මොකද නැත්තම් බයික් එක නවතින්න ඉන්න. මොකද වාහනේ බයික් එක ස්ලෝ නෑ යන්නේ. දැන් ආයේ මේ ටික යනකොට මම ක්ලච් එක අතාරිනවා. නේ? මේ මරලා යන්නේ. දැන් ආයේ මේ වංගුව ගන්නකොට මම ආයේ ක්ලච් එක අල්ලනවා. ආයේ ක්ලච් එක අල්ලලා දැන් ආයේ මේ වංගුව ගන්නකොට ආයේ මම ක්ලච් එක අල්ල ගන්නවා. දැන් ඊට පස්සේ ආයේ මේ කෙලින්ට් එක යනකොට මෙන්න මෙහෙම යනකොට මට අතහැරනොත් යන්න බුණා. ඉතින් මෙහෙම තමයි මේ ක්ලච් බැලන්ස් එක තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද පාරේ ඕගොල්ලන් පුරුදු වෙන්න හදන්න එපා. පාරේ පේන පේන ඇති වාහන යනවා. වාහන යනින්ද ගොඩක් භයානකයි. වාහන නැති තැනක ග්‍රවුන්ඩ් එක වගේ මේක පුරුදු කරනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මේ දේවල් ටික තමයි ඉතින් මූලික වශයෙන් තියෙන්නේ. ඉතින් මම නැවතත් කියන්නම් ඔයගොල්ලන්ට පේනවා ඇති මන්ද මේ ක්ලච් එක අර වංගුවක් ගන්නකොට මේ ක්ලච් එක අල්ල ගන්නවා. ක්ලච් එක අල්ල ගන්නවා ඊට පස්සේ වංගුවේද මොකද බයික් එක ස්ලෝ වෙන හින්දා ඉතින් ඒ වෙලාවට අපි ක්ලච් එක අතහැරලා ඉබ්බොත් එහෙම එකපාරම දර්ස් ගාලා බයික් එක නවතිනවා. ඒකින්ද ක්ලච් එක අපි අල්ලගෙන තියා ගන්න ඕනේ අර නමන හරියෙදි. ඒත් අර දැන් මෙහෙමනේ දැන් මෙහෙම යනකොට ක්ලච් එක අතහැරලා තිබ්බත් කමක් නැහැ. මං කියන්නේ අතාරින්න දෙපා. හැම වෙලාවම ලාවට හරි මේක අල්ලගෙන ඉන්න. අර වංගු ගන්න හරියේදී අපි ක්ලච් එක මෙහෙම තනි කර ක්ලච් එක අල්ලන්න ඕනේ. ඊට පස්සේ අර අනිත් එකේදී ක්ලච් එක අතහැරලා හිමීට රෙස් කරලා යන්න තියෙන්නේ. ඉතින් අර කොයිම වෙලාවකවත් මේ ක්ලච් එක අතහරින්න බලන්න එපා. මොකද එහෙම ක්ලච් එක අතහැරුවොත් තමයි එකපාරම බයික් එක නවතින්නේ. දැන් ඔය ගොඩක් ඔය ෆේල් කරන්න බයික් එක නවතුනාමනේ. ඉතින් ඒක වලක්ව ගන්න පුළුවන්. දැන් හිතන්න අපිට එකපාරම කන්ට්‍රෝල් නැතුව ගියා කියලා. ඒත් මේ ක්ලච් එක අල්ලගම බයික් එක නවතින්නේ නැහැ. මේක අතහැරියොත් තමයි බයික් එක නවතින්න බලන්නේ. ඉතින් ඒකෙන්ද ක්ලච් එක තමයි මූලිකම දේ. ඕගොල්ලන් ඉස්සලාම ඒ කියන්නේ අට ගහන්නත් කලින් ඉස්සලාම පොඩ්ඩක් ඔය ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ගිහිල්ලා මේ ක්ලච් බැලන්ස් එක හදා ගන්න බලන්න. මොකද මේක තමයි මූලිකම දේ බයික් එකේ. මොකද සම්පූර්ණ බයික් එක කන්ට්‍රෝල් කරන්නේ මේ ක්ලච් බැලන්ස් එකෙන්. ඉතින් අදට මම මේ දේවල් ටික විතරක් කියලා දෙන්නම්. මේක පාර්ට් 2 එකනවා. ඉතින් ඒකෙදි මම කියලා දෙන්නම් කොහොමද කියන්නේ බයික් එක නගිනකොට ඒගොල්ලන් මොනවද බලන්නේ කියලා. එකෙදි මේ බයික් එක නගිනකොට මුලින්ම මේක ඒ කියන්නේ මේ ක්ලිප් එක අනිවාර්යයෙන්ම මෙතන දාලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ සයිඩ් කන්නඩෙන් බලන්න ඕනි. ඉතින් මේ දේවල් හැමදාක්ම ඒගොල්ලන් බලනවා. ඉතින් ඒකේ ට්‍රයිල් එක දෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලන් බලන මූලික කරුණු ටිකක් තියෙනවා. ඉතින් මේ දේවල් ටික මම ඔයගොල්ලන්ට කතා කරන්න ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අද කතා කරේ මේ අට ගන්න විදිය. මම ඊළඟ වීඩියෝ එකේ මේ කොහොමද මේ ක්ලච් එක හරියට අල්ලගන්නේ මේ දේවල් ටික මම කියලා දෙන්නම්. ඉතින් ඒ වගේම කියනවා channel එකේ පොඩි අප්ඩේෂන් එකක් වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය කම්ප්ලයින්ට් කරලා තිබ්බා මේ කැමරා පැහැදිලිම ඇති අර ෂොට්ස් පැහැදිලිම ඇති සමහරව පේන්නේ නැහැ කියලා. ඉතින් ඒකෙන්ද තව සති දෙකකින් වගේ සතියක එකමාරකින් වගේ අපි හොඳ කැමරාවක් කියන ඊට පස්සේ ඔයගලන්ට හොඳ ඒ කියන්නේ quality එකක් video quality එක බලා ගන්න පුළුවන්. ඉතින් අදර් video නම් එච්චරයි. ඉතින් ඒ වගේම reproduction YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහ video එකක් දාපුව ගමන් ඔයගලන් notification එකක් එනවා. එහෙනම් නැවත හමුනකම් ඔයගලන් සුබ දවසක්. Thank you.